හරි. එතකොට කීවේ එමෙන්ම දකුණු මායිමට ආසන්නයේ බදන කිරියන නාඩිය චූට්ටක් කිමුුව හරි අනිත් අය ජොයින් වුණොත් ජොයින් වෙයි. ඒ තනින්දා ලියාගෙන යන්න තැනේ. හරි මම ඔයාලට කිව්වේ එමෙන්ම දකුණු මායිමට ආසන්නයේ දකුණු අර්ධයට වන්නට. දකුණු අර්ධයට වන්නට කන්දක් පිහිටා ඇති අතර කන්දක් පිහිටා ඇති අතර එය මීටර් දෙසීයේ සිට එය මීටර් දෙසීයේ සිට දෙසීය හැටක් පමණ වන දෙසීය හැටක් පමණ වන උසකට විහිදී යයි උසකට විහිදී යයි ඔන්න භූ විෂමතාවය ගැන කියලා ඉවරයි. හරි. ඊට පස්සේ අපිට තුන්වෙනි ඡේදේ වෙන මාර්ග රටාව ගැන කියන්න තියෙන්නේ. මාර්ග රටාව ගැන ලියන එක හරිම ලේසි ළමයි. ඇයි? හැම වෙලේම ඕනෑම මාර්ගයක් මේ මායිම් සම්බන්ධ කරනවා. මොකක් හරි මායිමක් සම්බන්ධ කරනවා. දැන් මෙතන තියෙන ප්‍රධාන මාර්ගය මේ දකුණු මායිමේ ඉඳලා නැගෙනහිර මායිම්. මායිම් දෙකක් සම්බන්ධ කරනවා. පුළුල්ලේ කිය දුම්රිය මාර්ගය දකුණු මායිම නැගෙනහිර මායිම සම්බන්ධ කරා නේ ඒ වගේ මේවා විහිදිලා යන දිශාවක් තියෙනවා මොන දිශාවටද මේ හරියේ මැදින් දිශා ටික ගහලා බලුවොත් මේ පැත්ත සාමාන්‍යයෙන් ඊසාන මේ පැත්ත සාමාන්‍යයෙන් දිරිත නැගෙනහිර බටහිර නෙවෙයිද කියලා හිතන්න එපා එහෙම ලියවත් කමක් නැහැ ඇයි මේ කොටස අපිට පේනවා හොඳට තියෙන්නේ නැගෙනහිර බටහිර අතර නේ මේ කොටසනේ පොඩ්ඩක් නිරිත ඊසාන දිශානුසාරී වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාලා එකින් කෝකලීවත් කමක් නැහැ. හැබැයි ඒ වචන දාන්න පුරුදු වෙන්න. ඊට පස්සේ මේ අප්‍රධාන මාර්ගය ගත්තොත්. මේ මන්සන්ධිය තියෙනවා මෙතන. එහෙනම් මන්සන්ධිය ඉඳ උතුරු මායිමට ඒ අප්‍රධාන මාර්ගය ගිහින් තියෙනවා. මේ මන්සන්ධිය ඉඳන් අනිත් අප්‍රධාන මාර්ගය දකුණු මායිමට ගිහින් තියෙනවා. එහෙනම් හැම වෙලේම මාර්ග ගැන විස්තර ලියනකොට ඔය මායිම් වල නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන මාර්ග නම් ගොඩක් වෙලාවට ඒ ප්‍රධාන මාර්ග වල අංක දීලා තියෙනවද නැද්ද? අංක දීලා තියෙනවා. ඒ අංක ලියන්න. ඔයාලට පුළුවන් නම් කිලෝමීටර කණු ගාන බලලා ඒ පාර කොච්චර දිගද කියලා හැම සාමාන්‍යයෙන් ලියන්න හොඳයි ළමයිය. එතකොට අනිල් ළමයි ලියන උත්තර වලට වඩා ඔයාලගේ උත්තරේ වෙනස් වෙනවා. එහෙම හැම වෙලෙම වෙනස් උත්තරයක් තමයි පේපර් එක බලන ගුරුවරයාට දෙන්න ඕන. අනිත් ළමයිගේ උත්තර වලට වඩා වෙනස් සුපිරි උත්තරයක්. එතකොටයි අනිත් ළමයිගේ ලකුණු වලට වඩා ඔයාලගේ ලකුණු වැඩි වෙන්නේ. දැන් අපි හොඳටම දන්නවනේ කෙල්ලෝ සාමාන්‍ය ඉගෙන ගන්න කැමතිනේ. කිසි ප්‍රශ්නයක් නැහැනේ. මේ කාලේ ඕනම කෙල්ලෙක් වගේ පාඩම් කරනවා නම් කොල්ලෝ සමහර වෙලාවට බුල කිල්නවා. කොල්ලෝ හැබැයි පාඩම් කරන්නේ උන් සුපිරියුන් ඉන්නවා. කොල්ලෙක් ළමයි පාඩම් කරලා දෙයක් මීටර් කරන්න ගත්තාම කෙල්ලෙකුට බෑ ළමයි ඒ කොල්ලව ඉක්මවා යන්න. ඒක ස්වභාව ධර්මයේ නියමයක් ළමයි. හරි මම මෙහෙම කියවට මුකුත් හිතන්න එපා. ඒක හැටියක් ළමයි. ඇයි ඒ? සාමාන්‍ය ඕනම දෙයක් ගැන කාන්තාව හිතන්නේ ළමයි ඉස්සරෝම හිතින්. අපි කියමු හදවතින් කියලා. දෙවෙනියට තමයි මොලේ හිතන්නේ. ඒකනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණත් මොකද වෙන්නේ? විසඳුම් හොයන්නේ හතර වටේ ඉන්න හැම කෙනාටම කියාගෙන. තමන්ගේ නංගිට මල්ලිට අයියට අක්කට නැන්දට මාමට සීයට ආච්චමට අම්මටයි තාත්තට විතර කියන්නේ තිබුණා. හරි ඒක වෙනම දෙයක්. යාළුවෝ එහෙම හැමෝටම කියාගෙන තමයි ළමයි ගෑල් ළමයි ප්‍රශ්නයක් අහම විසඳුම් හොයන්නේ. කාන්තා පාර්ශවය
එතකොට ඒ ප්‍රශ්නේ ගම වටේ ඉන්න හැම හතර එකාම දන්නවා. හත් පොලේ ගාගෙන ඉවරයි. ආ මුංගේ ගෙදර මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. දන්නවා. පිරිමි එහෙම නැහැ ළමයි. මොකක් හරි ප්‍රශ්නයක් අහුව මොලෙන් හිතන්නේ ළමයි. මොලෙන් හිතලා ඉවර වෙලා තමයි ඒකට විසඳුම අරගන්නේ. සමහර වෙලාවට අනිත් මිනිස්සු දන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ ඔයාලා යන ටියුෂන් ක්ලාස් එකක හරි ස්කෝල් එකක හරි ප්‍රශ්නයක් වෙනවා කියලා ඔයාලට. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා අම්මට කිව්වොත් අම්මා ඔන්න දැන් ටියුෂන් ක්ලාස් එකේ ප්‍රශ්නයක් වෙනවා කියලා හිතමු. ඔන්න ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? ඉස්කෝලේ ටීචර්ලාට කතා කරනවා. ඊට පස්සේ තමන්ගේ නෑදෑයෝ නංගිලා මල්ලිලා අයියලා අක්කලා එයාලට කියනවා. ගෙදර ඉන්න ආසල් වාසීන්ට කියනවා. එතකොට ඒ අය මොකද කරන්නේ? ගම පුරා යසාගේට කැලෑ පත්‍රය අලවනවා. ඒක යාළගේ වැරද්දක් නෙවෙයි. ඒක කාන්තා පාර්ශවයේ ස්වභාවය. හැබැයි ඒ ප්‍රශ්නේම ඔයාලා ඇවිල්ලා ගෙදර ඉන්න තාත්තට කියමු මොකද වෙන්නේ? අම්මටවත් කියන්න යලම. ටියුෂන් ක්ලාස් එකට ගිහිල්ලා සර් උත් එක්ක කතා කරලා ළමයාත් එක්ක කරගෙන ගිහිල්ලා ප්‍රශ්නේ එවිලෙම කතා කරලා ඉවරුම් විසඳුමක් කරගෙන එනවා. ආයේ ප්‍රශ්නේ කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. මොලේ කල්පනා කරන්නේ. එතකොට ඒක වෙනස් කරන්නද විදිහක් නැහැ. මම මේ කොල්ලෙක්ින්ද මම පිරිමියෙක්ින්ද කියනව නෙවෙයි ළමයි. මම බෞද්ධෙන්නේ. මන් දන්නවා මම මේ ආත්මේ පිරිමියෙක් වුණාට මම සමහර ආත්මවල තිරසං ආත්ම ලැබලා තියෙනවා. සමහර ආත්මවල යකෙක් වෙලා ඉඳලා තියෙනවා. සමහර ආත්මවල දෙයියෙක් වෙලා ඉඳලා තියෙනවා. සමහර ආත්මවල ගෑල් ළමෙක් වෙලා ඉඳලා තියෙනවා. හරි ඒක කරන්න දෙයක් නැහැ. මම ළමයි කාන්තාත්මයක් ලබා ගත්තම මම තමයි. ඒතකොට ළමයි පිරිමි ළමයි සාමාන්‍ය හරියට වැඩ කරන ට්‍රැක් එකට වැටුනොත් උන් ඉතින් මාර ගේම් ගහන්නේ. හරි ඒක කරන්න දෙයක් නැහැ. ඒ හරින්ද සාමාන්‍යයෙන් ගෑල් ළමයි ඕන කෙනෙක් පාඩම් කරලා උත්තර ලියනවනේ. ඕන කෙනෙක් උත්තර ලියන. එතකොට පේපර් එක බලන ගුරුවරයා ඒ හැම ළමයටම උත්තර වලට ලකුණු දෙන්න ඕනේ. හැබැයි අනිත් ළමයිට වඩා සුපිරි උත්තරයක් ගුරුවරයාට බලන්න හම්බෙනකොට ඒ සුපිරි උත්තරයට ගුරුවරයා අනිත් පේපර් වලට දුන්න ලකුණු ගානට වඩා වැඩි ලකුණු ගානක් දෙනවා. ගුරුවරයාට දෙන්න සිද්ධ වෙනවා. මොකද කලින් පේපර් හොඳ නැත්නම් දැන් බලන පේපරේ කලින් පේපර් වලට වඩා හොඳයි නම් දැන් එකට වැඩිපුර ලකුණු දෙන්න ඕනද නැද්ද? දෙන්න වෙනවනේ. එහෙම සුපිරි උත්තර ලියන්න ඕනේ. ඒ හින්දා ඒ වගේ අර චුට්ටක් වැඩි විස්තර මේ වගේ එකට ඔයාලා දැම්මහම හොඳයිද නැද්ද? හොඳයි ඈ. ඕක අනිත් කොටස් වලටත් වැදගත් ඈ. පුළුවන් තරම් පේපර් එක උදාහරණ වලින් පුරවපල්ලා. ගුරුවරු පට්ට කැමති උදාහරණ වලට. උදාහරණ වැඩිපුර තියෙන ළමයාගේ පේපර් එකේ ලකුණු ගන්න වැඩි ළමයි. ඕන ක්ලාස් එක ඕන වාර විභාගයක ඕන ඉස්කෝලේක ඕන විභාගයක බලන්න. උදාහරණ වැඩිපුර තියෙන ළමයාගේ ලකුණු ගන්න වැඩි. ෂුවර් ෂුවර් ඕන විෂයක ඔයාලා සිංහල කරනවා ඉතින් පේපර් ලියනවා ඉතින් යන ක්ලාස් වල ලකුණු වැඩි කාගේද කියලා එහෙම දන්නවා ඉතින් බලන්න මේ ලකුණු වැඩි උන්ගේ හොඳට උදාහරණ පුරවලා තියෙනවද නැති කියලා. ඉන්න පුළුවන් තරම් උදාහරණෙන් පුරවන්න ඕනේ. අපේ උත්තරේ අනිත් අයගේ උත්තර වගේ කරගෙන හරියන්නේ නැහැ. සුපිරි උත්තරයක් කරගන්න ඕනේ. ඒ හින්දා මේ මාර්ග රටාව ගැන හිම විස්තර කරනකොට අන්න ඒ වගේ දේවල් බය නැතුව දාන්න. එතකොට ඔයාලයි විස්තරේ හරි සුපිරි ළමයි ඈ. හරි කොහමරි කමන්නේ. එහෙනම් ඔන්න ඕම දේවල් ටිකක් තියෙනවා. තුන්වෙනි ඡේදය එහෙනම් ලියන්න ගන්නකෝ. මං ඔයාලට ඕකේට පාරට අංකයක් දුන්නද නැද්ද කියලා මට මතක නෑ. දුන්නේ නෑ කියලා සලකලා සාමාන්‍ය වශයෙන්ම අමස්තරේ කියන්නම් ඈ. ඊළඟ ඡේදය ලියන්න. සිතියම් ප්‍රදේශයේ මාර්ග රටාව පිළිබඳ විමසා බැලීමේදී දකුණු හා නැගෙනහිර මායිම් සම්බන්ධ කරමි ප්‍රධාන මාර්ගයක් හා පුළුල් ඒකීය දුම්රිය මාර්ගයක් විහිදී යන බව
Deka gata hacker. Deka gata hacker. Mita amatarava. Mita amatarava. Pradana margaye mansandhiye sita. Pradana margaye mansandhiye sita. Uturumaima dakwa apradana margayekut mansandhiye sita Dakunu maima dakwa. Dakunu maima dakwa. Tawat tapradana margayekut. Tawat tapradana margayekut. Mihidi gos tibe. Mihidi gos tibe. Hari. Pon api parawati ka ganak kiwa oyalata dena kala sitiyema inna liyanda man meka mage sitiyemata dalawa kiwe na mokada man eka mage sitiyema indala nathi hinda jipriyaha karatta marga bahulawa dakagata heka kiyala liyanda lamayya marga ratawa gen liyanda dunoth ayye pradhana marga apradhana marga nathi una o nema patthaka jipriya karatta marga tiyenawana eka sitiyem baluwath nathath kiyanna puluwan ne hari o nema pradeshayeka Jipriya karatta marga tiyenawa kiyala. Ehinda aniwaryen ekak tiyanna. Jipriya ha karatta marga bahulawa dakagata heka wage ekak tiyanna. Dan onna palaweni thun dena iwarai. E kiyanne handinwima diwa bhuvishamatawa diwa ita passe marga ratawa gana diwa. Anna dan api antimeta me dennawa sambandha karana. Anna ohoma liwahama guru margopadeshe sitiyam vivarane liyanda kiyana system eka gaanta supiriyata galapila ewilla tiyenoda ne ewilla tiyenoda bhuvishamatawe yatate vena manasdata kiyala ne jala wahane gen ne bhumi paribhogaye gen ne bhoga wagawan gen ne jana awasa gen ne tiyenne bhuvishamatawe vitarai bhuvishamatawe yatate Marga ratawa yatate wenna ekak gana ekak wacchanayak liyala thiyenada ekakwal liyala naha mama wacchanayakwal liyala oyala ehema liyenakota ehema wena dewal gana liyanda wenne ara simaha disha mayin wala nam ehema oyala liyanne ne anne etakota liyanda siddha wenawa ai vistara purawanda epa ekay kiyanne puluwan taram simaha disha mayin wala nam ehema danna etakota vistare nikamma goda gahenawa එතකොට ඔයාලට අදාළ ලක්ෂණය ගැන පොයින්ට් දෙකක් විතර තිබ්බ රූල් හතක අටක විස්තරයක් ගේමක් නැතුව ලියන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් අපි අන්තිමට භූවිෂමතාවයයි මාර්ග රටාවයි සම්බන්ධ කරනවා. කටු සටහන් විස්තරේ ඒකට උත්තරේ දීලා තියෙනවානේ. එහෙනම් ඇයි ළමයි මේ සිටියමට අනුව මේ ප්‍රදේශයේ පාරවල් ටික මෙහෙම හැදිලා තියෙන්නේ? ඒක සරලව අන්තිම ඡේදය කියලා දාන්න. රූලකින් දෙකකින් තුනකින් කියවත් කමක් නැහැ. ඇයි ඒ? මොකද අන්තිමේට දෙන්නේ Api මේ දෙන්නගේ ගැළපිල්ල හින්දා නිර්මාණය වෙන නිගමනේ අපි හොයාගත්තා කියන එකයි අපි අන්තිම ඡේදෙන් කියන්නේ. එතකොට මේ අන්තිම ඡේදේ ගුරුවරයා අනිවාර්යෙන් කියවනවා. කලින් දෙන්න බැලුවේ නැති වුණා අන්තිම එක්කෙනාව අනිවාර්යෙන් බලනවා. මොකද ළමයා දෙන්න නිගමනේ එතනනේ තියෙන්නේ. ඒ නිගමනේ හරිනන්නේ උත්තරේ හරියන්නේ එහෙනම් හෙන පතරංග ජාතක හැල්ලක් අන්තිමේට ලියලා තිබ්බොත් ගුරුවරයාට කියවන්න වැඩි වෙලාවක් යනවා. කෙටියෙන් නිගමනේ දීලා තියෙනවා. අන්න ගුරුවරයා සතුටටපත් වෙනවා, සෑහීමටපත් වෙනවා. එහෙනම් ඇත්තටම ගත්තොත් මේ ප්‍රදේශය මේ සිටියම විතර නෙවෙයි ඕනෑම ප්‍රදේශයක කඳු පැතිවල පාරවල් හදන්න අමාරුයි, වැඩි පිරිවැයක්, වැඩි ශ්‍රමයක් යනවා. තනි තලා පැතිවල පාරවල් හදන එක ලේසි, අඩු ශ්‍රමයක්, අඩු වියදමක් යන්නේ. ඒ වගේම කඳු පැතිවල පාරවල් හදනකොට වංගු වැඩි තැනි තලා පැතිවල පාරවල් හදනකොට පාර
වල් ඍජු ස්වභාවයක් ගන්නවා. එහෙනම් මේ සිටියම බලනකොට අන්න තනිතලා ප්‍රදේශයේ පාරවල් හැදිලා තියෙන හින්දා පාරවල් හොඳට නිර්මාණය වෙලා තියෙනවා කියලා අපිට කියන්න තියෙනවා. අන්න එතකොට සම්පූර්ණ සිටියම් විවරණ ඉවරද නැද්ද? ඉවරයි ඈ. ලියන්න අන්තිම ඡේදේ. ඒ අනුව භූවිෂමතාව හා මාර්ග රටාව සම්බන්ධ කර බැලීමේදී උස්බිම් ප්‍රදේශ ඔස්සේ මාර්ග ඉදිකිරීමට අපහසු බැවින් මාර්ග ඉදිවී නොමැති බවකුත් සියලු මාර්ග ඉදිකිරීමට උචිත වෙන තනිතලා ප්‍රදේශ තුල මාර්ග ඉදිවී ඇති බවකුත් හඳුනාගත හැක. ඒ අනුව සිතියම් ප්‍රදේශයේ භූවිෂමතාව හා මාර්ග රටාව මනාව ගැළපී ඇත. ඔන්න සිතියම් විවරණේ ඉවරයි. රචනා පේපර් එකේ අහන්න පුළුවන් සාමාන්‍ය ප්‍රශ්න කොටස් සේරම වගේ ඔයාලට කතා කරලා ඉවර කරේ නැහැ. හරිද? තව එකක් තියෙනවා. ඒක මම හොඳටම දන්නවා. මොකක්ද? පළවෙනි දෙවෙනි ප්‍රශ්න කොටස යටතේ ළමයි බෑවුම් වර්ග එහෙම අහනෝනේ. AB රේඛාවක් ගහලා මේ AB රේඛාවෙ පෙන්නන බෑවුම් මොකක්ද? නැත්තම් මාර්ගයේ කිලෝමීටර් ගාන දිග. අන්න ඒ වගේ කෙටි ප්‍රශ්නයක් අහනවා. නැත්තම් මොකක් හරි කොටුවක් ඇතුළ තියෙන පොදු සේවා සපයන මධ්‍යස්ථාන තුනක් නම් කරන්න. ඒ වගේ ප්‍රශ්නයක් අහනවා. ඒ වගේ කෙටි ප්‍රශ්න අහනකොට සැරෙන්න අනිත් සියල්ලම ඔන්න කරලා ඉවරයි. රචනා ප්‍රශ්න යටතේ අහන්න පුළුවන්. අර කොටස ගොඩ දාගන්න එක ඔයාගේ ලගේ වැඩක්. බෑවුම් වර්ග මතක තියෙන්න ඕන. සංකේත වර්ග මතක තියෙන්න ඕන. වර්ණ හා සංකේත. ඒවා මතක තියාගෙන මම කෙටි ප්‍රශ්න ටිකක් කරා. ගෲප් එකට දාන්න කියලා ඉදියට දැම්මේ නැද්ද ගොදුනේ? මම ආපහු ගෲප් එකට දාන්න. ඒ ප්‍රශ්න සෙට් එකේ එතන ප්‍රශ්න 28ක් විතර තියෙනවා. 10 වසරේ 11 වසරේ අච්චු පොත් දෙක බලලා ඒ ප්‍රශ්න 28ට උත්තර ලියන්න. එතකොට ඔයාලට කෙටි පේපර් එකේ එන ප්‍රශ්න වලටයි රචනා ප්‍රශ්නේ මුල් කොටස් වලට ලියන්න ඕන උත්තර ටිකයි ඒ කෙටි ප්‍රශ්න 28ෙන් ෂේප් වෙනවා. ඉතින් කොටස් ටිකට ඔන්න ඔය 150,000 සිතියම් පාඩමේ කරපු නෝට් එක ෂේප් වෙනවා. හරි. එතකොට ආය කරේ නැහැ කියලා කියන්න කොටසක් නැහැ. හැම දෙයක්ම කරලා තියෙන්නේ ළමයි 150,000 සිතියම් පාඩමට අදාළව. හරි. ඔන්න අදින් පස්සේ 150,000 සිතියම් පාඩම ඉවරයි. මොනවා හරි තව ප්‍රශ්න තිබ්බොත් මේ පාඩමේ ඔයාලා ඕන දෙයක් අහන්න ළමයි
එතකොට මම ඔයාලට පැහැදිලි කිරීම ටිකක් කරලා දෙන්නම් ඈ. ඊට අමතරව තව පොඩි දේවල් ටිකක් කියන්න ඕන ඔයාලට මෙතින් පස්සේ පන්ති යන විදිය ගැන. මම රෙකෝඩ් එක ඉවර කරන්නම් කොනේ. විනාඩියක් දෙන්න ඈ.